අපේ රටේ පහත රට වියලි කලාපයේ අතරමැදි කලාපයේ ජලාශ්‍රිත පරිසරයකට ඔබ ගියොත් මේ නිශ්ශබ්ද දැවැන්තයව ඔබට හමු වේවි. අලෝ කොළපාට මෘදු ශක්තිමත් බඳක් සහිතව මීටර 20ක් 25ක් උසට වර්ධනය වන මේ දැවැන්තය ටර්මිනලියා කුලයට අයිති ටර්මිනලියා අර්ජුන කියලා උද්භිද විද්‍යාත්මකව හඳුන්වනවා. විශාල වියනක් ආකාරයෙන් හාත්පස සෙවන කරන්න උපයෝගී වෙන ලක්ෂ සංඛ්‍යාත කේතු ආකාර කුඩා පත්‍ර කොළ සහ රතු දුමුරු පැහැයෙන් යුක්තව ද්විත්ව වර්ණයෙන් දැක ගන්න පුළුවන්. වසන්තය උදා වෙන අප්‍රේල් මැයි මාසවලදී මේ තුරුපත් පතින් අවට බලන කුඩා මල් කිනිති මී පැණිවල සුවඳින් පිරිලා යන්නේ පරිසරයම සුවඳවත් කරමින්. මී මැස්සන්ට වන බමරුන්ට වගේම මල් රොණට ප්‍රිය කරන හැම කෙනෙකුටම එය ආරාධනා කරනවා වගේ. මහ පොළව බදාගත් යෝධ මූල මණ්ඩලය පසේ සාරවත් බව රැකගන්න වගේම ජල නිදීන් තෙත් බව ආරක්ෂා කරන්නත් විශාල පිටිවහලක් වෙනවා. අපේ පෙරන්නෝ ලිංගාශ්‍රිතව කුඹුගාක් හිටවන එක පුරුද්දක් කරගත්තේ අන්න ඒ නිසයි. කුඹු කෙළින්දේ තියෙන පිරිසිදු බව සිසිල් බව එය දැනගෙන හිටියා. ලංකාවේදී මේ යෝධ වනස්පතිය හඳුන්වන්නේ කුඹුක් කියලා. ඉන්දියාව නිජබිම කරගත් මේ කුඹුගහ ಭಾರತೀಯ සංස්කෘතිය ඇතුලේ විවිධ නම් වලින් හඳුන්වනවා දකින්න පුළුවන්. තෙලිඟු භාෂාවෙන් තේලාම් හැටියටත් දෙමළ භාෂාවෙන් මරුදාමාරාම් ලෙසටත් හඳුන්වන කුඹුගස මලයාලම් භාෂාවෙන් අරුද්දක් වන්නේ නීර් මරුතු කියලා. සෙවන සිසිලස විතරක් නෙමේ දේශීය වෙදකමේදීත් විශේෂයෙන්ම කැඩුම් බිඳුම් වෙදකමේදීත් කුඹුක් ශාකය ඖෂධයක් හැටියටත් භාවිතා වෙනවා. තුරු වියන පක්ෂීන්ට නිවහනක් වෙනවා වගේම ජලයට විවෘත වුණු සිහින් තන්තුමය මූල මණ්ඩලය දියමකුලුවන් මිරිදිය ඉස්සන් වැනි ජලජ ජීවීන්ට නවාතැන් සපයන්නේ සෝබා දහම කියන්නේ ජීවයේ පැවැත්ම බව ඒත්තු ගන්නන්න වගේ. පෙර බුදුණු අනෝමදස්සී බුදුන් පිටදුන් බෝධිය හැටියටත් ගෞරවයට පත්වෙන කුඹුක් ශාකය ජලය සහ මහ පොළව අතර තියෙන සබැඳියාවට ගැඹුරු උදාහරණයක්. පරිසරය ගැන සෝබා දහම ගැන වැඩි උනන්දුවකින් කතා කරන අද දවසේ එක කුඹුක් පැලයක් හිටවන්න ඔබට පුළුවන් නම් ඔබේ પરම්පරා ගණනාවකට ඒ මහා වනස්පතිය සෙවනත් සිසිලසත් රැකවරණයත් සපයාවී.